අයිබෝන් අද ඔබව අමතන මාතෘකාව පුරවැසියාගේ ආත්ම ගෞරවය ආත්ම අභිමානය පෞරුෂය මේකට මොකද වුනේ ඊයේ ඔබ දැක්කා මහින්ද රාජපක්ෂගේ මහා පක්ෂ සම්පීර්ණයේ ගව සම්පතේ රැස්වීම දහස් ගානක් හිටිය හැබැයි මේකට කියන්න ඕනේ එන්නේ මිනිසුන් නැති බැරි කමට වේලක් කන්න බැරි කමට ඕනා හරි කීවිරි බීදුරුවක් දෙනවා බත් එකක් දෙනවා 5000ක් දෙනවා කියන්නේ මේ අහිංසක මිනිස්සු ඒක කියන්න ඕන හැබැයි එතන හිටියා අර ඔස්ට්‍රේලියාවේ හිටියා මම කියලා දෙනවා අපිට ග්‍රේට් බ්‍රාහ්මන් බුල් කියලා ඒ වගේ හොඳට ටයි දාගත්ත ගවියොත් හිටියා ඒ වගේ මෙතන හිටියා බහලා තියෙන ඒ කාලේ 60 70 දශකයේ විශේෂයෙන්ම හිටියා ලංකාවේ දේශපාලනේ මහත්වරු පිලිප් ගුණවර්ධන සීපිඩි සිල්වා සංගයම යුබි වනිනායක මහත්වරු ඔය කුණු කන වැඩ පැත්ත පලාතක හිටියේ නැ මම ඔබට කිව්වා යුබි වනිනායක ගැන විශේෂයෙන් ඔහුට අර ඇමරිකාවෙන් වාහනයක් දුන්නම ඔක නෑ I'm the minister of finance I can't take gifts there's no way I can do that even if you want I won't keep it එයා එහෙම කියලා ගෙනාව ලංකාවට වාහනේ ගෙනල්ලා විකුණලා වහම රජේ ඒකාබද්ධ අරමුදු වලට බැර කළා නමුත් අද ගව සම්පත හා ගවපල්ල ඔක්කොම දූෂිතයි එතකොට ඒ හිටපු අයගේ ඊ හිටිය බොරලුකොට සිංහයාගේ පැටියෙක් හිටියා කවුද මේ පැටියා නෙමේ දැන් නම් හොඳට මහල්ලෙක් අනේ දෙයියනේ මෙහෙම මෙහෙම අප්පුඩි ගහනවා ගව සම්පතේ ප්‍රකාශවලට දිනේෂ් ගුණවර්ධන මෙහෙම අප්පුඩි ගහනවා මේ මිනිසුන්ගේ පෞරුෂයට මොකද වුනේ ඇයි මෙච්චර නිවටේ වුනේ තියෙන තෘෂ්ණාව හරිද මේකේ ඉල්ලිලා ඉන්න අගමැති කමේ ඉල්ලිලා ඉන්න තෘෂ්ණාවට ඔක්කොම පාවා දුන්නා තමන්ගේ ආත්මයම පාවා දුන්නා. ඒක තමයි ඊයේ ඔබ දැක්කේ. ගව සම්පතේ රැස්වීමෙන් මුළු රටටම පෙන්නවා මහින්ද රාජපක්ෂ මෙහෙම ඉල්ලීමක් කළා මතකද? මොකද ඒ රටේ ජනතාවට එරෙහිව කොමිසමක් දාන්න ඕනි කිව්වා. ඔබ දැක්කනේ මිලියන් ගාණක් ජනතාව මේ ගවපල්ලොට කෙල්ල නිරපහරින්ද අපි දියත් කරපු අරගලේ. ඒ අරගලේට එරෙහිව කොමිසමක් දාන්න ඕනි කිව්වා. දැන් ඇත්තනම් කොමිෂන් දාන්න ඕනි මොක්කුන්ටද 225ට අහා රනිල් වික්‍රමසිංහට දැන් ජනතාවට එරෙහිව කොමිසමක් දාන්න තමයි දැන් මහින්ද රාජපක්ෂ ඉල්ලන්නේ ලැජ්ජ නැති වැඩේ කියන්නේ දිනේෂ් ගුණවර්ධනලා හොඳටම දන්නවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ දුනිශ්චකාරු පද්දනේ හරි එක්කෙනෙක් නම් අර බැතිල් රාජපක්ෂගේ එක්කෙනා නම් ඒකට විරුද්ධ වුණා කවුද ප්‍රියන්ත ජයවර්ධන අනිත් හතර දෙනාම අග්‍රනිශ්චකාරවරයා ඇතුළුව කෙලින්ම කිව්වා මේ රට මේ තත්ත්වයට හිඟමනට දාපු එකට පොදු සම්පත් ඔක්කොම විකුණලා රට ලෝකෙට ණය කරපු එකට වග කියන්න ඕනි මහින්ද රාජපක්ෂ බැතිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම් කවුද පීබී ජයසුන්දර ආටිගල මුදල් අමාත්‍යාංශයේ තව ලේකම්වරේ මහා බැංකුවේ අද හිටපු මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය එතනින් ගියාම අජිත් නිවාද කබ්‍රාල් මහා බැංකුවේ අධිපති මේ පල්ලොරු ඔක්කොම වග කියන්න ඕනි කියලා ශ්‍රේෂ්ඨ අධිකරණය මෙහෙම තීන්දුවක් දුන්නම දැන් මහින්ද රාජපක්ෂ දැන් ඒ විනුසුරන්ටත් විරුද්ධව කොමිසමක් ඉල්ලන්න ඕනි කාගෙන්ද රනිල් වික්‍රමසිංහගෙන් හැබැයි ඒක ඔබ හොඳටම දැක්කා හරි ඊට පස්සේ මං ඊ අධිකරණයේ ඉඳලා එන ගමන් ඔබට මතක හරි එක්කෙනෙක් දාලා තිබුණා ඔතන හිටියා ගව සම්පතේ ඉන්නවා එක්කෙනෙක් අර ගෞමක් අඳින මිනිහෙක් ඉන්නේ ගෞමක් අඳින පිරිමි මූණක් තියෙන මිනිහෙක් ඉන්නේ ඔබ දන්නවා මේ කාගෙන්ද කියන්නේ කියලා ඔහු දාලා තිබුණා පැරණි පත්‍රයක් දාලා මේ 2016 රනිල් වික්‍රමසිංහ කරපු වැඩක් කියලා 2016 නොවැම්බර් 12 මම දන්නවා මේ හත්ත පහකට විශ්වාස කරන්න බෑ ඒකින්ද අධිකරණ ඉඳලා එන ගමන් ලයිබ්‍රරි ඇසෝසියේෂන් එකේ ගිහලා පත්‍රේ හොයාගත්තා හොයන්න ගියා හැම දිනයක එහෙම පත්‍රයක් නැහැ නමුත් මම ඒක ඒගොල්ලෝ හොඳටම මේ නාගානන්දව දන්නවා ඔක්කොම මෙහෙම කරනකොට හොයලා දුන්නා 2016 සැප්තැම්බර් 12 ඒක තිබුණ නොවැම්බර් මාසේ දිනයක් වැරදි පත්‍රේ හරි මොනවද ඒකේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ එදා කියනවා එයාගේ ගව සම්පත රැස් කරලා මම 2020 වෙනකොට මේ රටේ විදේශ ණය වලින් සම්පූර්ණයෙන් නිදහස් කරනවා හරි මම ඒකේ ලස්සනට ඉමේජ් එක අරගෙන ෆොටෝග්‍රාෆ් එකක් අරගෙන ගෙනහලා දැම්මා එතකොට ගවය නොවන්නේ කවුද මේ රටේ හැබැයි ඒක වැදගත් දෙයක්වත් කිව්වා ඊ රැස්වීමේදී කවුද අර ඔය බොහොට්ටුවේ ලේකම්ද මන් දන්නේ නැහැ කවුද කියලා අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ නීතිඥයෙක් ඔහු කියනවා 3/3ටත් හොඳට දොස් කිව්වා කිසිම පදනමක් නැතුව මිනිසුන්ට චෝදනා කරනවා කියලා කිව්වා හැබැයි ඒක නම් ඇත්තක් තියෙනවා මොකද 3/3 කට්ටිය මේ නාගනන්දර ගහන මඩ ඔබ දකින්නවනේ කොහොමද ගහන්නේ කියලා අර ඉතාලියේ ඉන්න කෙනෙක් කිව්වා දර්ශනඩය
මේ නාගානන්දට අපි මීට පස්සේ ගහන්නේ කෙලින්ම බැසිල් රාජපක්ෂගේ නියෝජිතයා කියලා. ඒ තරමට ගවයෝ. හරිද? අනුරු කුමාරගේ පිටින් හිතන්න බෑ. ගවකම තමයි ඒක කියන්නේ. අර ඔස්ට්‍රේලියාවේ බ්‍රාහ්මන් බුල් ගැන කිව්වේ ඒකයි මම. මම අර දැන් අද උදේ ගහවුවා හර්ෂඩ් සිල්වාට මැසේජ් එකක්. එක්සත් ජාතික පක්ෂ සමග ජන බලවේගයේ දැන් ඉන්න. එයා තමයි මට කතා කරපු එකම මිනිහා. අර කාගේද ඔය එක්සත් ජාතික පක්ෂයේ මම හිතන්නේ දනු සභාපතිද මන් දන්නේ නැහැ. මල්ලික් සමරවික්‍රම අර කරන වංචාවට එක ටෙන්ඩරකට කස්ටම් එකේ කහබලෙන් මිලියන 400කට වැඩිය හොරකම් කළා පහුගිය මාසේ 16 වෙනිදා ටෙන්ඩර් එකෙන්. ඒ ටෙන්ඩර් ඩොකියුමන්ට් එකත් මම ඇරියා හර්ෂඩ් සිල්වර මම කිව්වා මේක ඇදපන්. කටපියාණින් දෙපා. හැබැයි මේක සජීව ප්‍රේමදාස දැනටත් අධ්‍යක්ෂ ජනරාල්ට කියලා දෙනවා මේක අදින්න එපා කියලා. නමුත් උඹ මේක ඇදපන් කියලා හර්ෂඩ් සිල්වරට ටෙන්ඩර් ඩොකියුමන්ට් එකයි අර කවුද මේ අලි සබ්‍රිදාපු බොරු නඩුවේ වාර්තාවයි අධිකන්නේ මම ඔබට කිව්වා මංගෙ මැදිහත් වෙලා ඒ නඩුව අල්ල විසිකලා කියලා. සම්පූර්ණ වංචාවක්. රේගුවම වංචා කළා. දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම පාවා දීලා තමයි නීතිපතිය වැඩේ කළේ. ඒකම නැවත නැවත කියන්න යන්නේ නැහැ නඩුවේ කරුණු. නමුත් හර්ෂඩ් සිල්වර් ඇඹරුණා. ඇයි? අජිත් ප්‍රේමදාස කැමති නැහැ මල්ලික් සමරවික්‍රමට එරෙහිව මේක ගන්නවට. හරිද? මල්ලික් සමරවික්‍රම රුපියල් 150ට අරගෙන කහ රාජසන්ත කරපු කහ 1500ට පහවල් දා විකුණනවා කියලා මම එවිඩන්ස් එක්කම දුන්නා. සාක්ෂිත් එක්කම ඇඹරේනවා. එතකොට මොක්කුද මෙතන ගවය නොවන්නේ? ගව පල්ලු නොවන්නේ 225න් ඔක්කොම එකයි. අජිත් ප්‍රේමදාසට කිව්වම ඇඹරේනවා. ඊළඟට ඇරිය අනුරු කුමාර දේශනායකට ඇරිය මේක ඇදපන්. උඹ දැන් කියන්නේ රට හදන් දෙනවා කියලානේ. මේක ඇදපන්. මේකේ ඉන්න කෙලින්ම සජි ප්‍රේමදාසත් තියෙනවා මේ. නෑ ඇයියේ. ඔක්කොම ඩොකියුමන්ට් ඇරියම ඇඹරේනවා. රනිල් වික්‍රමසිංහයකට විරුද්ධයි. මල්ලික් සමර වික්‍රමට විරුද්ධව ක්‍රියා කරනවට රනිල් වික්‍රමසිංහ විරුද්ධයි. ඒකනේ අනුරු කුමාර දේශනායක කියන හරිනීට උඹත් කටවහගෙන හිටපන්. එතකොට අපි මුංගෙන් මොකාද පිළිගන්නේ? මුන් ඔක්කොම පල්හුරු නොවේද? නාගානන්දට පහර දෙන්න මේ තමන්ගේ අර ඒකයි මං කිව්වේ අර පොහොට්ටුවේ ඒ කරපු ප්‍රකාශය හරි එතන. මොකද කිසිම පදනමක් නැතුව මඩ ගහන එක. නාගානන්දට ගහනවා නම් කෙලින්ම ෆැක්ස් එක ඇවිල්ලා ඕන දෙයක් ගහන්න පුළුවන්. ඕනම දෙයක්. මම ඒකට කිව්වා 6 දෙනාට වෙන්න කියලා. අනුරු කුමාර දිසානායක, විජිත හේරත්, ලාල් කාන්ත, තව 3 දෙනෙක් කියලා. හරිනි අමරසූරිය. ඔය 6 දෙනාට වෙන්න පුළුවන් නේ නාගානන්දත් එක්ක. පෑත්ත පලාතේ ඉන්නේ. ඒගොල්ලෝ කියන්නේ මොනවද? එතකොට සුළුදිය පිට වෙනවා. ඔහුට මූණ දෙන්න බෑ. බයයි. බය ගුල්. මං ඒක කිව්වේ උඹලට රට හදන්න ඕන නම් මෙන්න වැඩ පිළිවෙලක් තියෙන මේක අරම්පලයව්. මේක ඇවිල්ලා හැබැයි උඹලට සමාවක් නැහැ. නීතිය ඉහිලින්ම තියලා තියෙන්නේ. අධිකරණයට කිසි එකෙකුට අත දාන්න බෑ. මිනිසුන්පත් කරන්නේ රටේ මහජනතාවපත් කරන ව්‍යවස්ථාදායක සභාව. ආය හෙල්ලෙන්ද බෑ. ඔය තියෙන මුක්ති මොකුත් නෑ. විධායක ජනාධිපතිවරයෙකුත් නෑ. පලාත් සභාවත් නෑ. රටේ මහජනතාවගේ අර කියන සිස්ටම් චේන්ජ් එක තමයි එකේ දාලා තියෙන්නේ. පුළුවන් නම් ආරම්භලයව බෑ. බයයි. තමන්ගේ බෙල්ලට තොණ්ඩු වැටේ. හැබැයි ගේන මිනිහට තොණ්ඩු වැටෙනවාමයි හොරෙක් නා. ආයේ කිසිම සමාවක් නෑ. අධිකරණයෙන් බෙල්ලට තොණ්ඩු වැටෙනවාමයි. අල්ලස දූෂණ වංචාවට වරද දඬුවම් මොකද? ජීවිතාන්තයේ දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම්. අධිකන්නේ මේ රටේ දිශානතිය වෙනස් කරන්න ඔබට වෙන ක්‍රමයක් නැහැ. ඒක එච්චර දරුණු විදියට ඒක හැදුවේ